ඇයි පුතා ඔයා ශේනාදී දුවව දන්නවද වසන්තේ ඇහුවේ කොල්ලට බීම විදුරුවක් රැගෙන එමින් ඔව් නැන්ද මං එයාව ඊයේ දැක්කා ඒත් එයාට දැන් මාව මතක නෑලු ඕක එච්චර ගණන් ගන්න එපා පුතා මං හිතන්නේ එරමෙට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ ලෝකෙ සිහියෙන් නෙවෙයි ඉන්නේ නැන්ද දන්නවද මොකද යට තියෙන ප්‍රශ්නේ කියලා නිර්වාණ ඇහුවේ බලාපොරොත්තු සහගතව නෑ පුතා තාම මං එයාගෙන් එහෙම දෙයක් ඇහුවේ නැහැ හැමින් සැරේ මං ඒක දැනගන්නම් හරි නැන්ද පවුනේ දෙනංගි දැක්කහම දුකත් හිතෙනවා එහා ගෙදර කිව්වට කොයි ගෙදරද යා ඉන්නේ නැන්ද කියමින් නිර්වාණ බීම වීතුරුවත් බොමින් නැගිට මදක් නිවසින් පිටතට ගියේ සැබෑ ලෙසම සිටින්නේ කොහෙද දැනගැනීමට අර තියෙන ගෙදර අල්ලපු වෙටේ වසන්ති කිව්වේ තම නිවසට වමතින් තිබෙන හුරු බුහුටි නිවස පෙන්වමින් හරි ෂෝක් කොහොම හරි අන්තිමේදී මට මගේ හීන කුමාරිව හම්බ වුණා දැන් ඉතින් ඉන්න තැනක් දන්නවනේ දැන් කරන්න තියෙන්නේ හැමදාම හවසට මෙහෙ එන එක තමයි නිර්වාණ සිතුවේ මුළු හදවතින්ම සතුට වෙමින් එයේ මොකද මේ තනියෙන් hina වෙන්නේ වසන්තය ඇහුවේ කොල්ලගේ මනමාල hinaව දැස බලමින් මොකුත් නෑ නැන්දා ඔය කිව්වට ඒක නෙවෙයි මොකද මේ කවදාවත් නැතුව ගෑල්ලාමයි ගැන හොයන්නේ ආ එහෙම තමයි නැන්දා අපිත් ඉතින් දියුණු වෙන්න ඕනනේ ඔන්න නැන්දගේ මට ලොකු හෙල්ප් එකක් ඕනි කියමු බලන්න කොහොම හරි ෂේනාදීව ෆිට් කරගන්න ඊට පස්සේ එයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා ඔයා හැමිට දැනගන්න හරිද හරි හරි ඔයා කියනවනම් ඒ කියන්නේ මෙයාට ෂේනාදී ගැන අදහසක් පහළ වෙලා ඔව් නෑ කියන්නත් බෑ ඉතින් නිර්වාණ් කියන්නේ අලි අලිත් කෙල්ලගේ රුව තම සිතට නගා ගනිමින් තවත් මද වෙලාවක් වසන්තිලගේ නිවස සිටි කොල්ලා යලි ඔහුගේ නිවස කරා යාමට කාරයට නැග්ගේ ෂේනාදිගේ නිවසටත් බැල්මක් හෙලමින් එවිට කෙල්ල මිදුලේ කොන කෙල්ල තිබූ කුඩා අංජිලාවේ පැද්දි පැද්දි සිටියේ බර කල්පනාවක මේ දුට නිර්වාණ් ඉක්මනින්ම තම ෆෝන් එකගෙන එහි යගේ ඡායාරුවක් සටහන් කරගත්තේ හරි අපූර්වට වාව් කෙල්ලේ ඇත්තමයි උඹමව පිස්සු වට්ටනවා කියමින් සිතු කොල්ලා හෝන් එකකුත් ගසමින් යන්න ගියේ කෙල්ලේ සද්දට ඇස් කරකවල බලද්දි ඇත්තටම කවුද බයි කවුරුනත් මට මොකද ඒවයි මට වැඩක් නැහැ කියමින් ෂේනාදී නිවස තුලට ගියේ ඇගේ කුඩා කාමරේ වෙත ඇගේ කාමරයේ සිව් බිත්තියන්හි පුරාවටම තිබුණේ ඇගේ හා ඔෂාන්ගේ ඡායාරූප ගණනාවක් ඔවුන් දෙන්නා එකට සිටියේ කාලේ සතුටෙන් ගෙවූ අයුරුයි ඒ හැම ඡායාරූපයකින්ම දිස්සුනේ මේ තරම් ආදරයක් දීලා මේ තරම් රැවටීමක් දෙන්න තරම් ඔයා කොහොමද හිත හදාගත්තේ කියලා කියන්න මට ඔෂාන් අයියේ කියමින් ෂේනාදී අදත් කඳළු වැගිරුවේ නිමක් නොවෙන මේ විරහවේ වේදනාව යලි යලිත් ඇය අත්විඳිමින් ඔෂාන්ගේ ඡායාරුවක් පුරා හාද තියෙන කෙල්ල සිහිනකින්වත් සිතුවේ නෑ මේ වෙලාවේ නිර්වාණ ඇයට හොරහින් ගත්තේ ඇගේ ඡායාරුව පණ දාගෙන සිප ගන්න බවක් නිර්වාණ් ඇ ගැන හින දකිද්දි ඇතුටුවේ ඔෂාන්ව පමනයි ඇයි පුතා මෙච්චර පරක්කුනේ ආ සකුන්තලා ඇහුවේ කොල්ලා ගෙට ගොඩවත් දෙම මන්න ඇඳලගේ ගෙදර ගියා අම්මා මොකක් මොන මගුලකටද හැගියේ ඔය තුට්ටු දෙකේ හිඟන මිනිස්සු ළඟට සකුන්තලා කෑ ගැහුවේ කෝපයෙන් සකු ඔය ඇති නවත්ත ගන්න වසන්ති කියන්නේ මගේ එකම නංගි අන්න ඒක මතක තියාගන්න ඒ නිසා මේ මිනිස්සු කොහොමද හිඟන්න වෙන්නේ අෂෙන් කිව්වේ කේන්තිය මදක් පාලනය කරගනිමින් සකුන්තලාගේ කතාව හරි පුතා මාත් පොඩ්ඩක්වත් කැමති නෑ අපේ නිර්වාණ එහෙ යනවට චාල්ස් කිව්වේ සකුන්තලාගේ කතාවට එකඟ වෙමින්
අනේ මන්ද තාත්තා ඔයා නම් ඒ ඔයාගේ දුව නේද? ඔව් ඒ ඉස්සර දැන් නෙවෙයි. චාල්ස් කිව්වේ දැඩිවම. හරි. ඇහුණනේ සීයත් කියපු දේ. නිර්වාණ් ඔයාට ආයේ හැන්න බෑ. සකුන්තලා කිව්වේ කොල්ලට අවදාල්නේන්. අයියෝ අම්මා මං එහෙ ගියා මොනවා වෙනවද? ඔයාලා නැන්දත් එක්ක තිබ්බ බැඳීම් අත්හැරගත්තට මං එහෙම කරේ නෑනේ. ඒ නිසා මං දිගට මෙහෙ යනවා. කාටවත් බෑ මාව නවත්තන්න. කියමින් නිර්වාණ් ඔහුගේ කාමරේ වෙත ගියේ තරමක නොපහන් බවකින්. අයියා මං එතනට එන්නද? සෙනොරි එනම් කොල්ලගේ නංගි ඇහුවේ ඔහුගේ කාමරේ දොරට මදක් තට්ටු කරමින්. එනවා. ඉතින් යාළුවනේ කතාවේ ළඟ කොටසින් අපි ඉක්මනින් හමුවෙමු. මේ කතාව රචනා කළේ අපේ මත්සංග බස්නායක අයියා. ඉතින් කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දාන්න. ගිහින් එන්නම්. මං ඔයාලගේ සුකිරි.